මිතු. ඇසිස් මස්ට ඇඳන්නු ලෝකේ මස් දෙෙසය පනහත් මහ කජ්ජද කියල තමයි. මේ වෙනකොට රාජපක්ෂ නිකාය ඇය කියන්නේ. විසේසෙන්ම සමන්ත බඩ්ඩ වගේ අය කියන්නේ. සමන්ත බන්්ඩලගේ නිකාය මේ වෙනකොට රටපුරාම ්‍යාප්ත වෙලා ඉවරයි. ඔබ දැක්කත දන්නේනෑ පහගේ දවස්වල අටමස්ථානේ නායක හාමුදුරෝ ැරණට පස්සේ ඒ බූදලේ සම්බන්ධයෙන් නඩුවක් කියයන අන්රාධපුර දිසාධිකරණ. ඒ නඩුව කියන්නේ එක්තරා කාන්තාවක්. හාමුදුරුව මරෙන්න්න සති දෙක්කට ඉස්සර වෙල හාමුදුරුව තත්තු දෙකේගත් ප. හාම්දුරුවන්ගේ නමට තිබු දේපල පවරලා තියෙනවා. මේමෙනකොටඒ කාන්තාව කියන්නේ තමන් හාම්දුරුව ආදනෙන් බලාගත්තු හින්ද දුන්නයි කියලා. ඒනිසා පන්සලේ හාමුදුරුවෝ වටාපිටා වෙන්න ගෑනු බලාගන්නව කියන අලුත්කාරණයක් නෙමේ. අලුත්ම කාරණය මතුවෙලා තියෙන්නේ පන්සලට පැනලා මිනිස්සු ගානික සාධාරණ කියන කාරණය. ඔබ දකින්නට ඇති මේ වෙනකොට අපඒරටේ ගල්ියුගේයටට ගෙනහිල්ල ඉන්න රනිල් වික්‍රමසිහගේ. පොලිච ැමැතිය වහම ක්‍රියාම්මතු වෙන පැරදි පහරදි පට්ටිය අත්තඩන් ගොට ගන්න කියලා කියලත් තියෙනවා. සමහර මහත්තුරු හනවා එඒම ගහපික සාධාර්ණද කියලා.මිට්ටොරනි, ත්‍රටේ නීතිය ක්‍රියාම්මක නොවෙනකොට අනිවාර්ම මිනිස්සු නීති අතට ගන්න ඒක නවත්තගන්න බෑ. එද ගෝල්පේසක මිනිසුන්ට ගහපු දේශබන්ඳ තෙන්නොන්ට ගඩුවන්දුන්නේ කව. දවෙන්න තුරඒ මනිිය අත්ත ඩංගොට ගත්තද කොටම මේ පාහර මේන්කට පොලිස්පතිත් කරන්නට හා දෙනවා. අවසානිෙද දේශබන්ඳු දෙෙෙන්නකෝන්ට අර පහරදු තරුණ ඇරුුණහ ඔබ කින්නට ඇති ඔහුට ගංකාාරාමේ පන්සලගාාවට එක තරුණ එක වෙලා තොප්පිය ගැලවෙනට කනට ගහන. අන්න ඒවාගේ දඩුමත් දුන්න තරුණහම අප රටේ මහයි උන්ට නීතිය ක්‍රියාමක වෙන්න නෑ. අන්න ඒකට සාතම ිනිසුන්ට නීතිය අතට අරම් ක්‍රියාමක කරන්නට සිද්ධවෙලාතියෙන්නේ. ටේ හැත්තපාක් මේයටටේ දේශ පාලත්ඥයෝ හොරකං කරා. අපේ උසාවක කොවත් උන්ට දඩුවන් කරාද. ඩ්‍රයිබරි කමිෂන් එක කිසිම දවසක දේශ පාලාක්ඥයක් ගැනල අච්චු කරාද ඒ හින්ද තමයි මිනිසුන්ට සිද්ධ වනේ මේනටඒ මහයිතා ින්දල පොඩිකාක් දක්වාම ආණ්ඩුවල්ට කඩ යනවුන් ගවල් වලට ගෙනතියන්න කෙනෙකුට කියන්න පුළොන්ඒක කැලෑ නීතිය කියලා ඒමනක් නීතිය ක්‍රියාම්ික වන ඔුන්ට බගකීමත් තියෙනවා නීතිය හරියට ක්‍රියාම්ම කරබන්නේ. එම ැතුවුණොත් මිනිස්සු කඩුපුළු වරගන එල්ලියටනික ගැන පුදමි වීතු නැ. වැඩි ඇතක් නැතුව මේබිජීට නීතිය ක්‍රියාමක වුනොත් අනු නොවනොත් අනිවාරම සිද්ධ වැනදේ තමයි මනිසු කඩපුළ වරගන උසාජවල ඇවිල්ලා නඩුකාරන්ට දඩුව කරන තත්වයක් නිර්මාණ වෙන්නට ඉඩ තියෙනවා. අනිත්කාරණය තමයි මිට් ූර්ණි මේ වෙනකොට ගම ඉන්න මෝඩකු පාසකකිව්. තමන් මාසයක් විතර කන්න බොන්නේෙ නැතුව ඉඳලා. හාමුදුතුරුවන්ටගේ ඉල්ලා තමන්ගේ තියෙනෙ, ියලමදේ පරිත්තා කල්ල ගෙරගෑනනි දෙනතත්වට අපේ බෞද්ධෝ බංකුලොත් වෙලා ඉන්නව. ඒන්ද තමයි සමන්ත බන්්ඩලා මිලියෙන් ගනන් මන්දීර හදාගන අක්කර ගණන් අයිතිකරගෙන පිස්සු කලින්න. කොටිම සමන්ත බඩ්ඩලට අත තියන්න තාම මේ සමාජයේ ඉදිරිපත් වෙලාන්නෑ. මේනිසා තමයි බෑනතුව හාමුදුරොරු පන්සට පතිකුල කාම්තාව ගෙනල්ල මේමිදී රථීකෙල්ලියේදන්නේ. මන්නේ ඒකාල ීති විද්‍යාල හිට ඔහුතුරයක් දෙෙන ගනිකාවන්ට කිය පතිකුල කාම්තාව කියලා. මොකද හේතුව මේ රටේ ඩීසන්ලයි කියාගන්න ගෑනුන්ට වඩා ඒ වීදි ගනිකාමට විශේෂම කොලිටියක් තියෙනවා ම මේ කියැන සුපරි ගනිිකාව ගෙන නෙමේ එකගැන ඩයනක්කගේ ජාතය අය ගැන නෙමෙයි මංකැන වීදි ගනිකාව ගෙන මොකද වීදි ගනිකාවත් තමන්ගේ බඩවීත රැකගන්න තමයි තමන්ගේ මස්දසපනාා දීලා කියීක්හරිහම්බ කරගන්න. හැබයි ඩයිනක් කලාගේඇයට සැලියු් ගැව්වට? අර වීදි ගනිකාමන්ට එම නත්තංහර පේමටකඉන්න අහිංසක ගෑනුන්ට ඇදගෙන ගිහිල්ල නෙලන එක තමයි සමාජයක් කාර් කරගෙන යන්නේ. එනිසා තමයි මිටරනිි අහින්ස ගැන්ට පුප්පන අපේ බහුතරයක් දෙනා ලොකු අම්මන්ිලට නැතංහර වැදගත්තේ කියගන්න පරයාන්ට පාහරයන්ට නැත්තං එකකාඩ කඩයනෙුන්ට දනගාල බඩගාගනය න්නේ. මිට්‍රෝනික් ටික කාලයකට පෙර එක්තර භක්ෂන් වහන්සේනක්? හොඳ බනක්කිව්වා. උන්න්නාන්සේ මෙන්න මේ මගේ කතාවක්කිව්වා මේ චීවරධාරයාසා ගිහියාතරතියෙන වෙනස. ඕහ කියනවා සාමානෙන් ගියහෙකුට එන්න ගෑනී. හැබැයි පන්සේ ලොක හාමුදුරන්ට එහෙමෙන් නෙමයි. මේකටවුල් ඒ හාමුදුරුව ලස්සන කතාවක් කියනවා. උන්න්නාන්සේ කියනවා ද පන්සේට පොඩි හාම්දුරුව එක දවසක් ලොකහාදුරුව පස්සං ල්ලා ඇැබැරි මරිේ ලොක හාමුදුරන්ට කියනවාලු අනේ අපි හාමුදුරුවනේ මෙන්න මෙහම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සීලවති එක්ක යාලුයි මම ඉතින් මේ චීවරය ඉන්නක හරිනෑනේ. මම හිතන් ඉන්නන්නේ මේ චීවරය ගලවල දාලා සීලවතිත් එක්ක යන්නයි කියලා. ඒ පාර ලොකු හාමුදුරුවෝ අර තමන්ගේ කටේතිබ්බ ගුල හතපේ ලියට දාලා ලොකු කෙලපාරක් ගහලා තමන්ගේ තට්ටගඩියයි බඩගටියයි අතකග ඉන්න ගමන් හිනාවකි කියනවාලු අනේ පොඩි හාමුදුරුවනේ උබෝගේ හරකි. යකෝ. උඹවේ සවර අර ලගියොත් උබට මුලු ජීවිතේම ඔය සීලවිතීට හු කියලා කරන්න පුළුවන් කියල්. හැබැ යිඹ ඔය ජීවරය හිටියොක් මේ ගමයින්න හැමගෑනීකොටම හු කියලා කරන්න පුළුවන් කියලා තමයි හාමුදුරුව පොඩි හාමුදුරුවන්ට උපදේස් දුන්නේ. ඒනිසා මිටටෝණ විශේෂෙන්ම තවසින් දවස බල්ලටන රටේ මීට වඩා වැඩි දෙයක් අපට බලාපොරොත්වෙන්නට බෑ කොටින්ම. ල් ගැහම ලබ්ෙ හිටිය පනුවට මොද නේ කිය ලනික බදධමත් ප්‍රශ්නයක් නේමේ ඒක තමයි අද අප සමාජයේ ශීත්‍ය වෙලා අතියෙන්නේ මෙ වෙනකොට මේරටේ ඉන්න මහයිකකාගින්ද පොඩි එකකා දක්ක හොරකම් මරකන් තක් කඩිකං කුපඩිකං කරන හැබැයිमेරටේ මිනිස්සු කඩුපුළු ගත්තක ගැන කාටවත් දොස් කියන්නට බෑ මකොද මේ මිනිසුන්ට නේතකට තල්ලුකරේ මේරට වැදගත්ත කියාගන්න නීකට ගරුපළ යුතුවය කියාගන්න පර हो ොකොද ලොකග ොක කං ග න කතාකාර නැත්ත නීතිේ පාලන ගෙන තා කරනවුන් තමයි රටේ මිනිස්සුන්ට නීතිේෂට නොකර ඒ මනිසු ප්‍රరකෝපරලා ය තත්වට ල්ල කරලා තියෙනෙ. නිත්කාරණය තමයි සාමා්‍යෙන් ගමේ පන්සේ හාම්ද්‍රරගාවට තමන්ගේ ගෙදර ගෑන යමනකොට පරිස් සං කරගන්නෙ ගෙදර මනි සා පවල් ටාපිට ුන් වැඩබ බව අ පాත්තු ලා තියෙන. ගේ කාල පන්ස ප හා දුරන්ට විතරයි ොක හාම්දුරන්ගේ බේර ැරි තත්වයක් නිර්මාණය වුණේ. අද වෙනකොට පන්සල ලොක හාම්දුරුව ගමේ ගෑනුට කිෙවර කරලා ගමේගෑනුන්ගේ සල්ලිට ගුතු කරලා පිටන් ෑනු ගැල්ලා ට ෙක් කර තත්වකට පත්වෙලා තියනවා අපි කියන්නේ හම්දරන් සේක්ස් කරන්න පායි කියලා මොකොදේක වුගේ අයිතිය. හැබැයි අපේ අහිංසක උපාසගම්මලාගේ සල්ලිබලට කෙලලා. හිස මිනිස්ස තු කන්න තුව හිල්ල පූජගර සල්වලින්. ඩ ඩේ කරනව වන ගේ බෙල් െ ങල් හොල්്ල යිතියක් තියෙනවා. අනිත් කාරණය තමයි ටිරන් අලස් කියන පරයා ඔය නීතිය ක්‍රියාම්ම කරන දැගළුවට ඕක ඒකාල කරපු පත්තරේ. විශේෂම කතරමන්ඩලේ හිටපු කාමරේ ඇතුළේ එක් අවස්ථාවකිෙන වැසිകලිය හිතරපු කැමරාවක් කහුුණ. මොකදෙක් වැැසිකිලේ තියෙන කමරාවෙන් කාන්තාව චූ කරනවා අලස් බලංගදතුල ඒක මාටුවේම නිසා එක්තර මාධ්‍ය ේජුකට එලියට බහින්නට සිද්ධ වන අලස් මේ අලස්ථාරය මේක බලනොමයි කියලා අනිත්‍යත්තක කිව්ව නිසා. ඒ අදාළ සිද්ධය ඉතිරියේද අපි ඔබට ගෙනෙෙන්න්නට බලාපොරොත්ව වෙනවා මිටෝනි දවසින් දවස රටය අන එබල්ලට බල්න්නටගේ මේ රටම නවස් මේ තච්ච්‍ය මුදුවගන්න පුළුවන් ඔබට අත්මටත්. අන් ඒ සඳහා හැකයා බැති දැක්ම කැති සමාධදේශපාලන කණ්ඩෑමක් සමඟ අපි පේරමට මිට්‍රෝනි අර්ගලක ජගන නොතතු ඔබට සසිපත් කරමින් මෝවබින් සමගන්න. उब समय जाए